ඒහි පස්සිකෝ එන්න එන්න ධර්මය දකින්න ධර්මය දකින්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණබර කාරුණික පින්නතුනි එහි පස්සිකෝ සදහම් දේශනාව දේශනා කිරීමට මත්තෙන් මා ප්‍රාර්ථනා කරනවා උදා වූ අද දවස බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදේ ලැබිලා සතර දළදා වහන්සේගේ ජයබෝ හාමුදුරුවන්ගේ ද්‍රෝණයක් පමණ සරුවඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි සෑරදුන්ගේ ශ්‍රීපාද පද්මේ ආදී පූජනීය සිද්ධාස්ථානවල ආශිර්වාදය ආරක්ෂාව රැකවරණේ ලැබිලා එමෙන්ම සම්යද්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණේ ලැබිලා අද දවස අප හැම දිනාටම දුක්ඛම් කටුළු හිරිහැර බාධක වලින් තොරව නිරෝගිමත්ව පිං ඇතිව වාසනාවන්තව ගත කිරීම සඳහා හැමට ශක්තිය ධෛර්යය චිරජීවනය සැලසේවා ලැබේවා කියලා මා මෙත් සිතින් පළමුවෙන් ප්‍රාර්ථනා කරනවා සදහවතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල උගන්වන සුවිශේෂී උතුම්ම කාරණයක් තමයි යමක් අපට ලැබුණාම ඒක තනියෙන් අනුභව නොකර බෙදා හදාගෙන පරිහරණය කිරීම භික්ෂු මහා සංඝයා හැටියට අපට උන්වහන්සේ පෞද්ගලිකව ලැබෙන දෙයක් වුණත් අපි හිතමුකෝ ආරාමයක වැඩ ඉන්නවා නම් ගිහි පින්වතෙක් හැටියට ඔබ භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපට යමක් පූජා කරතොත් ඒක පොදුවේ භික්ෂු මහා සංඝයාගේ පරිහරණය පිණිස පූජා කරනවා කියන ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන තමයි ඔබ ගරුතර මහා සංඝරත්නයට යමක් පූජා කරන්නේ ඒක බෙදා හදාගෙන පිරිසකට භාවිතා කරන්න අපහසු දෙයක් වුණත් පොදුවේ පූජා කරන්නේ මහා සංඝරත්නයට කියන හැඟීම ඇතිව එහෙමනම් එය අපි ආරාමයක වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා හැටියට ආරාමයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා සමග බෙදා හදාගෙන පරිහරණය කිරීමේ චාරිත්‍රය බුදුන් දවසේ ඉඳලාම අද දක්වාම නොකඩව පවත්වාගෙන උතුම් චාරිත්‍ර ධර්මයක්. ගිහි ඔබටත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තනියෙන් භුක්ති විඳින්න එපා කියන එක. ගිහියෝ හැටියට ඔබලා යමක් උපයන්නේ තනියෙන්.
තනියෙන් උපයාගත් දේ තනියෙන් අනුභව කිරීමේ සිරිතක් තනියෙන් පරිහරණය කිරීමේ සිරිතක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙච්ච අපට ඒක ගැළපෙන දෙයක් නෙවෙයි ඒ වගේම පුංචි කාලේ ඉඳලාම අපට අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ දහම් පාසලෙන් පන්සලෙන් හැම තැනකදීම උගන්වපු වටිනා චාරිත්‍ර ධර්මයක් තමයි බෙදා හදාගෙන ඒවා පරිහරණය කරන්නේ කියන එක. දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ගමුපේති ඨාන. මේ බුදුබණ පාඨ වලින් පැහැදිලිව අපට ලබා දෙන උපදේශයක් තමයි යමක් බෙදාගෙන අනුභව කරන්නේ කියන එක. ඒක උතුම් චාරිත්‍ර ධර්මයක් වගේම මහා ශිෂ්ට සම්පන්න ගුණයක් හැටියට සලකන්ට ඕනේ. ගිහියෝ හැටියට ඔබලා ධනිය සම්පත් උපයනවා. එමනම් ගිහියෝ හැටියට සම්පත් උපයන ඔබට ගිහියෙක් හැටියට විශාල වගකීමක් තියෙනවා. තනියෙන් උපයන දේ තනියෙන් පරිහරණය කිරීමේ හැකියාව ඔබ සතුව නැහැ. එහෙම තිබුණත් ඒක ගැළපෙන දෙයක් නොවේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ අපි මෙහෙම හිතමුකෝ ධනය සම්පත් මිල මුදල් ගිහියෝ හැටියට ඔබ උපයනවනේ. මුදලක් ගැන හිතුවොත් අපි ඇයි ඔබ මුදල් උපයන්නේ? සතුටින් ජීවත් වීම සඳහා. බුදුහාමුදුරුව මුලින්ම ගිහි ඔබට සිහිපත් කරන දෙයක් තමයි යමක් උපයන්නේ කිව්වා උපයන දෙයින් සන්තෝෂමත් භාවයට පත් වෙන්නේ කිව්වා. අත්තානං සුකේති පීනේති සම්මා සුඛං පරිහරති. යමක් උපයන්නේ කිව්වා තමන් සතුටින් ජීවත් වෙන්නේ කිව්වා. දැන් සුකේති කියන වචනේ අදහස තේරුම සතුටින් සැපසේ ජීවත් වෙන්න කියන එක. සුකේති කියන වචනේ තවත් විදිහකින් අපි සිහිපත් කරොත් කය සතුටින් තබන්නේ කිව්වා. පීනේති කියලා කියන්නේ මනස සුවපත්ව තබා ගන්නේ කිව්වා. ඒකට තමයි ඔබ යමක් උපයන්නේ, වෙහෙස මහන්සි වෙන්නේ, රැකියාවක් කරන්නේ, යමක් වවන්නේ, ඒ වගේම ධනෙ උපයන ක්‍රමවේද අනුගමනය කරමින් යම් යම් දේවල් සඳහා උත්සාහවත් වෙන්නේ තමන් සතුටින් ජීවත් වීම සඳහානේ. එන බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඒක ධර්මයට පටහැනි දෙයක් නොවේ. ධාර්මික උපයන සම්පත් ගිහියාට සැපතක්. ධාර්මික උපයන දෙයින් යම්කිසි අකුසලයක් පවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කය සුවපත්ව තියන්නේ කිව්වා. කය සුවපත්ව තිබුවාට ප්‍රමාණාත්මක නැහැ. පීනේති කිව්වේ මනස සුවපත්ව තියාගෙන සම්මා සුඛං පරිහරති. ඒක යහපත් විදිහට පරිහරණය කරන්නේ කිව්වා. යහපත් විදිහට සතුටින් ජීවත් වෙන්නේ කිව්වා. එසේ කියපු බුදුරජාණන් වහන්සේ දෙවනුව ඔබට සිහිපත් කරනවා චාරිත්‍ර ධර්ම හැටියට මෙන්න මේ යුතුයකම් ඉටු කරන්නේ කියලා. ඔබෙන් යැපෙන පිරිසක් ඉන්නවා. ගිහි ඔබට ඔබෙන් පෝෂණය වෙන, ඔබෙන් යැපෙන, ඔබේ රැකවරණයේ යටතේ ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවානේ. වැඩිහිටි අම්මලා තාත්තලා හැටියට දෙමව්පියෝ හැටියට බලන්ටකෝ මේ කියන කරුණ කොතරම් ප්‍රායෝගිකද කියලා. එහෙමනම් දෙමව්පියෝ දරුවෝ හදලා බලාපොරොත්තු වෙන්නේ තමන්ට බැරි කාලෙදී, ඒ වගේම ගත යොබ්බනම් යෞවනත්වයේ ඉක්මවා ගියාට පස්සේ, වයස්ගත වුණාට පස්සේ අපේ දරුවෝ අපි පිළිබඳ හොයලා බලાવી කියන දැඩි විශ්වාසයෙන් දරුවෝ හදන්නේ. එහෙමනම් දරුවෝ මේ විදියට හිතන්ට ඕනේ දෙමව්පියෝ පිළිබඳ. යමක් උපයලා තමන් සතුටින් ජීවත් වෙනවා වගේ, තමන් පරිහරණය කරනවා වගේ, මාතා පිතරං සුකේති පීනේති සම්මා සුඛං පරිහරති. ඉතාම ලස්සන තැනක්, ඉතාම වැදගත් තැනක්, ගිහි වැටියට ඔබ හිතිය යුතු තැනක්, පැවිදි අපිත් හිතිය යුතු තැනක්. අම්මා තාත්තා සතුටින් තියන්නේ කිව්වා. අම්මා තාත්තා සන්තෝෂමත් භාවයට පත් වෙන ආකාරයට අපිට යුතුයකම් ඉටු කරන්නේ කිව්වා. ගිහියෙක් හැටියට ඔබ හිමිදිරි උදෑසන මෙහෙම හිතන්න, ඔබේ දෙමාපියෝ තාම ජීවතුන් අතර ඉන්නවා නම් ඔබ විතරක් සතුටු වෙලා මදි, ඔබ විතරක් සතුටින් ජීවත් වුණාට ඒ ප්‍රමාණාත්මක නෑ. ඒ වගේම ඔබ යමක් උපයලා එය සුඛ විහරණය සඳහා යෙදෙව්වාටම ප්‍රමාණාත්මක නෑ. තමන් මේ තැනට පත් කරපු අද අපි ජීවත් වෙන්නේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න, විශේෂයෙන් මිනිස්සෙක් හැටියට අපි උපත ලබලා මනුෂ්‍යයෙක් හැටියට විවිධ හැකියාවන් නැතුව අපේ සමාජය තුළ ජීවත් වෙන්නේ අපේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න. ඒක අපි හිමිදිරි උදෑසන හිතට ගත යුතු දෙයක්. සමහර අය කියන දෙයක් තමයි සමාජයේ බොහොමයක් අය හිතනවා අපිට මොනවද අපේ දෙමව්පියෝ කරලා දීලා තියෙන්නේ.
अपे उत्साह अपे वीर अभी हदागत दया मिसक अपट दिमापियांगे लबुणु दया नैम खवदाकवत हितान वेपा दिमापियांगे तमाय अपट मे उतुम मिनी शरीर लबुण मे शरीर नलबुना नंग अपट मनोवाकरगा बैन पुंच काले महमग दाल ज्ञान एवागेम अतपाय हरियट हेदुए नैत्थंग अभी हरियट पोषणे नुकरानंग अपट मे शक्ति लबिनवाद लबेन्े मने ईनिषापि मिनीस् दारु हेटियट मनुष्यो हेटियट हेम हितान्वत् हुंदने मोन अडुपाडुकं अपे देमापियो सतुव तिबुनत् अपि एव पसेकला अपि मे लोकेट जातक करपु गुणेट अपि कवुरु सलकंटूनि अम्मगें बीपु किरिटिकट अपि हुंदट सलकंटूनि किरिनाय ससरट तियागन्नम एपा ईनिषा देमापियन्ट हुंदट सलकन्ने किव्वा ए वगेम मवाई पियाई देन्ना संतोषमत् भावेट पत्विन विधियट तमंट शक्ति प्रमाणे उदा उपकार करला ए आगे खाय पिनवान्ने किव्वा ए वगेम मनस सुवपत् विधियट तबान्ने किव्वा ए वगेम सम्मा सुखं परिहरति अम्मा तात्त देन्नटत् यहापत् विधियट जीवत् वेन्न सतुटिन जीवत् वेन्न परिसरे निर्माणे करला देन्ने किव्वा मेक अपि हेमोगेम युतुकमक् पैविदि वेच्च अपटत् देमापियो अमतक करन्ने पाकुवा अपट ओय ऐत्तु देन ओनेम देयक् पूजा करण ओ नैम दयाक भिक्षुन वहांसेला परिहरणे करण चीवरादि देवल हरुणाम अनित ओ नैम दयाक अम्मतात्तगे परिहरणे पिनिस अपट लबा दीमे विनयानुकूल आयति अपट बुदुरजानन वहांसे लबा दीला तीना एतुली मुकद्द अपि हितांट ओने महान उना कियला नै अम्मतात्त देन्न पिलिबंद होयला बलल कटियुतु करंट ओने एतुर बलन्न मे आयतनिक वशयेन गिहि ओब विशेषयेन तमन अमारुयेन हरि हम्बु करण यमक वेत्नां तमा सतुटिंग भुक्ति विंदिनवा वगेम तमंगे यापेन पोषणे वेन तमंगे आरक्षा बलापुरुत्तु वेन पिरिस दिया हुदट बलल कटियुतु करन्ने किव्वा एतकोट पलवेनि देन्न तमाई देमापियो ईगावट बुदुरजानन वहांसे सिहिपत् करनवा पुत्त दार दास कम्मकार पोरिसस्स सुखेति पीनेति सम्मा सुखं परिहरति इताम वेदगत् तनक हितियुतु तनक गिहि ओब वगकियुतु गिहिये कटियट ओब कटियुतु करनवान एवागेम ओब आयतनियक प्रदानियक नाम ओब व्यापारिकेक नाम मेवा इताम सलकिल्लिंग हिमिदिरु उदासन हितट गांट एवागेम तमन यटते सेवे करन सेवक सेवकादीन पिलिबंद होयान्नुके कोहमद तमंगे दारु दिहा बलन आकारेट एवागेम तमंगे अंबु दिहा बलन आकारेट तमंगे सेवक सेवकादीन दिहा इताम कारुणिको बलन्ने किव्वा एया सुखेति सतुटिन तबान्ने किव्वा पीनेति एयागेत मनस सुवपत् वेन विदियट तमंट यमक एया वेनुवेन युतुकं हटियट इटु करन्ने किव्वा अद समाजे बोहोमयक तंगुल इटु नोवेन कारणयक मेक आयतनयक गत्तहाम आयतने इन्न पुलुवन् ज्येष्ठ सेवकयो हटियट कटियुतु करने अय कनिष्ठ सेवकयो हटियट कटियुतु करने अय ए हेमतनकम नियोजने वेनवा एमना अपि मेहेम हितांट ओने ए अय निसा तमयि तमंगे आयतने आरक्षाव ए वगेम वर्धनयक वेत्नं ए वर्धनय ए वगेम आयतन वलट लबेन सम्मान गौरव सम्मान जात्यंतर मट्टमे सम्मान वेन्न पुलुवन् देशीय मट्टमे सम्मान वेन्न पुलुवन् तमंट समहार वेलावट पौज्जलिको लबेन गरु सम्मान वेन्न पुलुवन् मे हेम दयाक्म लबा गनीम संदहा पेत्तक इंदला तिरे पिटुपास इंदला ए सेवक सेवकादीन करन मेहेवर गन हितान्ने कुवा एक हितुए नत्तं एक पेत्तक एक गुण मकुकमा हिमिदिरि उदासन मेवनि सदहम देशना श्रवणी करनवान यमिक आयतन प्रदानी कैटियट वगकियुत्ते कैटियट ओब मेवा सलकिल्लिंग हितट गतियुतु देवाल तमंगे आयतने वेड करन हेम दिनेक पिलिबंदव होयला बालला कटियुतु करान्ने कुवे कोहमद तमंग दारुओ पिलिबंद हितन आकारेट तमंगे अंबुओ पिलिबंद हितन आकारेट तमंगे सेवक सेवकादीन वेनुवेन होयला बालला सुदुसु वेलाविदि सुदुसु युतुकं वगकी मिटु करान्ने कुवा विशेषयेन असनीपुनहम गिलान्नुनहम एवागेम तमंगे सेवकेगे दारुवेक असनीपुनहम ए पौज्जलिको होयला बलंट ओनि मोकद सैम केनेक्म तमंग गैन होयनवट वडा तमंगे दारुओ गैन होयनवा नं एक पुदुमाकार सतुटट हेतुवक वेनवा मनस पिनवन हेतुवक बावट पत्वेन एतकोट ए आयतनयक गत्तोत ए आयतने सेवे करन हैम केनेक्म
සතුටින් තමන්ගේ සේවය උපරිමින් ලබා දෙනවා. එහෙම නොවෙන්න ප්‍රධාන වගකීම් ඒ අයට සලකන ආකාරයට සමහර වෙලාවට ආයතනීය පිළිබඳ හොයලා බලන්නේ නැහැ. ආයතන විවේචනය කරනවා. ඒ වගේම ආයතන ප්‍රධානීන්ට ලබා දිය යුතු ගෞරවය ලබා දෙන්නේ නැහැ. ප්‍රසාදේ ලබා දෙන්නේ නැහැ. ඉතින් එහෙම තැනටපත් වෙන්නේ අර ඇයි පිළිබඳ තමන් නොසොයා කටයුතු කිරීම නිසා. බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම් ලස්සන වැඩපිළිවෙලක් අපට උගන්වලා තියෙනවද? භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් එහෙම ආයතනයක වග කියුතු වැඩිහිටි භික්ෂුන් වහන්සේලා හැටියට සාමනීර පොඩි හාමුදුරුවරු ගැන උන්වහන්සේලා අසනීප වුණාම ඒ වගේම පන්සලේ ආවතේව කටයුතු කරන ඇදිහා අපි කාරුණිකව බලන්න ඕනේ. හැම ආයතනයකටම මේක පොදු සාධාරණ කාරණයක්. පාසලක් ගත්තත් ඒත් එහෙමයි. පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. කොහේ කොතන තැනක් වුණත් ඒ තැන තමන්ගේ යැපෙන පිරිස දිහා කාරුණිකව හොයලා බලලා කටයුතු කරන්නේ කියන එක අපිට බුදුරජාණන් වහන්සේ ලබා දීපු වටිනා උපදේශයක්. ඒ වගේම මිත්තා මච්චේ සුඛීති පීනේති සම්මා සුඛං පරිහරති. ගිහියෝ හැටියට ඔබලාට හිතන්නේ කිව්වා තමන්ගේ මිතුරන් පිළිබඳ හොයලා බලලා කටයුතු කරන්නේ කිව්වා. බලන්න තමන්ගේ මිතුරු මොන තරම් වටිනවද තමන්ට. තමන්ට මේ තැනටපත් වෙන්න සමහර වෙලාවට තමන්ගේ යාළුවෙක් මිත්‍රයෙක් අපමණ උදව් උපකාර කරන්නේ නැති. අපි මෙහෙම ගත්තොත් පාසල් වයසේ ඉඳලාම අපි සමීපව ආශ්‍රය කරපු පාසල් වයසේ මිතුරු වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ජීවිතයේ මිතුරු වෙන්න පුළුවන්, තමන් ශක්තිමත් මිනිසෙක් හැටියට මේ ජන සමාජය තුළ ජීවත් වෙනවා නම් අර යම් යම් බාධක මැද්දේ ජීවත් වෙන මිතුරන් හොයාගෙන ගිහිල්ලා සැලකුවට වරදක් වෙන්නේ නැහැ. ලොකු ආශිර්වාදයක් ඒක. මොකද හැමෝටම එක සමානව ලැබෙන්නේ නැහැ. ඒ වගේම හැමෝටම එක සමානව ජීවත් වෙන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ යුතුයකම් හැටියට ගිහි ඔබට විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. තමන් උපයන දෙයින් කොටසක් මිතුරන් වෙනුවෙනුත් බෙදා දෙන්න කියන එක. මේක තමයි මිත්‍රත්වයේ ශක්තිමත් වෙන අවස්ථා. මේවා අපට අමාරු නෑ, අපහසු නෑ. දැන් මේ කාලවල ගත්තාම විශේෂයෙන් තමන්ගේ මිතුරන් පිළිබඳ හොඳට හොයලා බලන්න. කොහොමද මගේ අහවල් පළාත ජීවත් වෙන මිතුරා ජීවත් වෙන්නේ කොහොමද දන්නේ? මොනවද දන්නේ නෑ? ප්‍රශ්න ගැටලු, එයාගේ දරුවන්ට මොනවද තියෙන ප්‍රශ්න ගැටලු හොයලා බලලා උදව් පදව් කරන්න පුළුවන් නම් මොනතරම් සතුටක්ද? ඒ අයගෙන් ලැබෙන ආශිර්වාදයේ කොපමණද? මේවා අපේ බුදුදහම තුළ උගන්වන ඉතාම වැදගත් චාරිත්‍ර වගේම යුතුයකම්. ඒ වගේම මිනිස්සු හැටියට ක්‍රියාත්මක කළ යුතු ගුණධර්ම හැටියට ආරක්ෂා කළ යුතු දේවල් හැටියට හිමිදිරි උදෑසන මේවා හිතට ගන්න ඕනේ. එහෙමනම් හැම දිනාම මෙතෙක් වෙලා මේ සදහම් දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්ත යම් පිනක් වෙත්නම් ඒ පින් අපි පළමුවෙන් ලෝකේ ශාසනය ඔබ අපව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය විශේෂයෙන් ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් පොදුවේ රටවාසී ලෝවාසී හැම දිනාටම අද දායකත්වයේ දරන පින්නතුන් හැම දිනාටමත් අප හැම දිනාටමත් දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදයේ පිහිට සැලසේවා ලැබේවා. දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන් වේවා කියලා මෙත් සිතින් දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම තමන් නමින් මියගේ ඥාතීනුත් හිමිදිරි උදෑසන සිහිපත් කළ පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් දායකත්වයේ දරන පින්නතුන් නමින් අභාවයට පත්ව යමෙක් පින් අවශ්‍යතාවයෙන් පෙළෙත්නම් ඒ හැම මේ පින් අනුමෝදන් වේවා. පොදුවේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු පැවිදි උතුමන් වහන්සේලා විරෝධාර රණවිරුවන් ප්‍රධාන ඔබාප නමින් මියගිය හැම ඥාතීන් අපදෙන මේ පින් අනුමෝදන් වෙලා පරලොවෙන් සුවපත් භාවයට පත්වේවා කියලා මෙත් සිතින් මළගියත්තන්ට පින් දෙන්න. අවසාන වශයෙන් ඔබ අපි හැම දිනාටම මෙලොව වාසනාව චිරජීවනයේ ආවුරාරෝග්‍යාදී සම්පත්තිය උදා වේවා. බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි ශාන්තයි කියා දේශනා කර වදාළ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසීම පිණිස මෙපින් යම් භවයකදී උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.
ධර්මශ්‍රවණානිසංස බලින් ඔබ හැමට යහපතක්ම වේවා වසර 69ක් ආයු වළඳා මීට වසර 11කට පෙර 2012 මාර්තු මාස 5වන දින පරලෝසපත් වූ බිංගිරිය නිකෝ බැටරි ආයතනයේ නිර්මාර්තු සහ සභාපතිව සිටි දේශමාමක බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ඉන්දියාර් ගුණරත්න මැතිතුමාට සහ එම පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් පිණිසත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී වාසනාවන්ත චිර ජීවනයක් ලබා ගැනීමට මෙම ධර්ම දානයේ කුසල් හේතු වාසනා වේවායි පතමින් එතුමාගේ බිරිඳ කුසුමා පුතුන් දෙපළවන සම්පත් සහ ජනේෂ්ව දියණිය දිනුෂා විසින් අද දින මෙම ධර්ම දේශනාවට දායකත්වයේ දක්වන ලදී.